මම නීතිඥ මනෝජ් නානායක්කාර කැඳවුම්කරු පීපල්ස් ටුමොරෝ සංවිධානයේ මම හිතන්නේ අද වෙනකොට අපි දකිනවා මේ රටේ ආර්ථිකය තවමත් ස්ථාවරත්වයකට ඇවිල්ලා නැහැ කියන කාරණේ අපිට පේනවා මහ බැංකුව මහ භාණ්ඩාගාරය මුදල් අමාත්‍යාංශය කියන කණ්ඩායම් ඔවුන් එකතු වෙලා යම් මිනිස්සුන්ට ජනතාවට නිශ්චිත අදහසක් නිශ්චිත අවබෝධයක් ලබා දෙන ආකාරයේ කිසිදු පැහැදිලි ප්‍රකාශයක් ලබා දෙන්නේ නැහැ කියන කාරණේ අපිට බොහොම පැහැදිලිව පේන්න තියෙනවා. ඒක එක තත්වයක් තමයි අපි දැන් ගත්තොත් උද්දමනය පිළිබඳ තියෙන. උද්දමනය දිනෙන් දින අඩු අගයකට ලක් වෙන බව. දවසින් දවස සතිපතා මාස්පතා මේ ආණ්ඩුව සහ ආණ්ඩුවට අදාළ ආයතන විසින් ප්‍රකාශ කරමින් සිටිනවා. හැබැයි තත්වය එහෙම තිබ්බට උද්දමනය අඩු වෙනවාය කියලා කිව්වට අපිට කිසිම තැනක භාණ්ඩ මිල අඩු වුණා කියන කාරණේ ජනතාවගේ ආහාර සුරක්ෂිතතාවය වැඩි වුණා කියන කාරණේ ගැන අපිට තහවුරුවක් ඇවිල්ලා නැහැ. මොකද අපිට ගම්මට්ටමේ බිම්මට්ටමේ ජනතාවගේ නැගෙන අඳෝනාව ග්‍රාමීය ජනතාවගේ වගේම නාගරික ජනතාවගෙන් නැගෙන හඬ තමයි බඩු මිල අහස උසට වැඩි. ඒ වැඩි වෙච්ච භාණ්ඩ මිල අඩු වුණේ නැහැ. ඒ අඩු නොවිච්ච භාණ්ඩ මිල එහෙම තියාගෙන උද්දමනේ අඩු වුණාය කියන කාරණේ විතරක් ආණ්ඩුව විසින් ප්‍රකාශයට පත් කරමින් ඉන්නවා. දැන් මේ වෙනකොට අපිට තියෙන ලොකුම සතුට තමයි ඉන්දියාවෙන් පාලම හදන්න පටන් ගන්නවා. ඉන්දියාවෙන් තෙල් නල එලන්න පටන් ගන්නවා. ඒත් එක්කම ඉන්දියාවෙන් බාල බෙහෙත් ටික අපිට ලංකාවට එන්න පටන් ගන්නවා. අපිට විදේශ රටවල් යම් සහනදායි තත්වයක් ණය සම්බන්ධයෙන් ලබා දෙනවා කියන කාරණේ විතරක් අපිට මේ මොහොතේ පේන්න තියෙනවා. ඒ හැර රට තුල ආර්ථිකය ස්ථාවර වෙන ආර්ථිකය ශක්තිමත් වෙන ආර්ථිකය ගොඩ නැගෙන වැටිලා තියෙන වලෙන් ආර්ථිකය ගොඩ ගන්න කිසිදු වැඩපිළිවෙලක් අපිට පේන්නේ නැහැ. ඒ වෙනුවට පේන්න තියෙන එකම කාරණේ තමයි මේ රටේ වැඩ කරන ජනතාවගෙන් අති විශාල බද්දක් අය කරලා රටේ බදු ආදායම 400%කින් විතර වැඩි කරගන්න දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සමත් වෙලා තියෙනවා, කටයුතු කරලා තියෙනවා. ආණ්ඩුව ඒ වැඩි කරපු ආදායම් බදු මුදල් එකතු කරගෙන ආණ්ඩුවේ ඉන්න දේශපාලන ඒ සහචරයන්ගේ සුවපහසු ජීවිතය තව තවත් ස්ථාවර කරමින් කටයුතු කරනවා කියන එක විතරයි අපිට මේ මොහොතේ දැක් ගන්න හැකියාව ලැබෙලා තියෙන්නේ. අපිට මේක බලා ගන්න පුළුවන්. හරියට මේ අපායේ ඉන්ටර්වල් එක ඉවර වෙන්නේ කවද්ද කියන එක අපිට දැනගන්න පුළුවන් වෙයි. අපිට පළවෙනි ණය වාරිකය නැවත ගෙවන්න සිද්ධ වෙන දවසට ලෝකේ බොහෝ රටවල් දිහා බැලුවාම මේ මට්ටමේ තිබිලා නැවත ණය ගෙවන්න පටන් ගත්තාට පස්සේ ඒ රටවල් නැවත තිබුණාට වඩා අන්ත තත්වයකට කඩා වැටලා තියෙනවා. අපි ප්‍රාර්ථනා කරනවා අපේ රටට එවැනි ඉරණමක් අත් නොවේවා කියලා. හේතුව තමයි රට ආර්ථික වශයෙන් බංකොලොත් කරලා ඒ බංකොලොත්භාවයේ තුලින් බලය ලබා ගැනීමේ කුහක චේතනාවක් මේ අපි කිසියෙකු තුල නැහැ. අපිට අවශ්‍යතාවය තියෙන්නේ රට හරිමගට ගෙනියන ඒ පෙළඹවීම, ඒ බලපෑම කිරීමේ අවශ්‍යතාවයයි අපිට බොහොම පැහැදිලිව තියෙන්නේ. ඒත් එක්කම අපි දන්නවා ප්‍රධාන කාරණාව. ඒ තමයි මේ රටේ හිටපු පක්ෂ, දේශපාලන පක්ෂ, ආණ්ඩු මේ සියලු දෙනා ජනාධිපති අගමැතිවරු මේ රටේ ආර්ථිකය මේ බංකොලොත්භාවයට පත් කිරීම සම්බන්ධයෙන් පූර්ණ වක්කීම බාර ගන්න ඕනේ. හැබැයි අපිට අමතක කරන්න බෑ එතනින් එහාට ගිය මේ රටේ සමස්ත ආර්ථිකයේ වගකීම දරන කෙනා තමයි මුදල් අමාත්‍යවරයා කියලා කියන්නේ. එහෙමනම් එදා මෙදා තුර මේ රටේ හිටව මුදල් අමාත්‍යවරු දිහා බලනකොට ඒ මුදල් අමාත්‍යවරු කටයුතු කරලා තියෙන්නේ කොහොමද? අපි දැක්කා පහුගිය කාලය පුරාම ඉතිහාසය දිහා බලනකොට ඒ හිටපු බොහෝ මුදල් ඇමතිවරුන්ට අපි දැක්කා තනතුරේ ගෞරවය රැකගෙන තනතුරේ කීර්තිය ආරක්ෂා කරගන්න පුළුවන් චරිත මුදල් ඇමතිවරු බවට පහුගිය කාලේ පත් වෙලා තියෙනවද? ඒ ප්‍රශ්නය මේ රටේ මිනිස්සු බොහොම බරපතලව ගැඹුරින් හිතලා බලන්න වටිනවා. ඇයි එහෙම කියන්නේ? එහෙම කියන්නේ මේ රට ආර්ථිකය ගොඩනැගීමේ මූලික වගකීම බාරගන්න කෙනා තමයි මේ රටේ
Sri Lanka ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජේ මුදල් අමාත්‍යවරයා කියලා කියන්නේ. එයා යටතේ තමයි මහ භාණ්ඩාගාරය තියෙන්නේ. එයා යටතේ තමයි මහ බැංකුව තියෙන්නේ. එයා යටතේ තමයි බැංකු පද්ධතිය තියෙන්නේ. එයා යටතේ තමයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තියෙන්නේ. හැබැයි එහෙම තියෙනකොට මේ රටේ ආර්ථිකය කඩාගෙන වැටෙනවා නම් ඒක පාලකයන්ට විතරක්ම දොස් කියලා හරියන්නේ නැහැ. ඒකේ කොටසක් පැහැදිලිවම නිශ්චිතවම මේ රටේ මෙතෙක් කල් හිටපු සියලු මුදල් ඇමතිවරුන්ට පැවරෙනවා කියන කාරණේ අපි අවධාරණය කරන්නට ඕනේ. එතකොට අපි අරගෙන බැලුවොත් පහුගිය කාලේ හිටපු සමහරක් මුදල් ඇමතිවරු සම්බන්ධයෙන් බරපතල දූෂණ චෝදනා එල්ල වෙලා තිබ්බා. අපි දැක්කා සමහරක් මුදල් අමාත්‍යවරුන්ට මුදල් සම්බන්ධ දූෂණ චෝදනා අධිකරණවල පවා ක්‍රියාත්මක වුණා. ඒ නිසා ඒ වගේ මුදල් ඇමතිලා හිටපු රටක් මේක. ඒත් එක්කම තවත් සමහරක් මුදල් ඇමතිලා අපි දැක්කා ද්විත පුරස්භාවයේ සහිතව කටයුතු කර මුදල් ඇමතිලා මේ රටේ හිටියා. එතකොට ඔය බැසිල් රාජපක්ෂ වගේ මුදල් ඇමතිලාට ද්විත පුරස්භාවයක් තියෙනකොට එයා කකුල් දෙක දෙපැත්තේ තියාගෙන ඉන්නේ. එයාට මේ අපේ රටට හෙන ගැහුවට කමක් නැහැ. අපේ රටේ ආර්ථිකය බිඳ වැටුණට එයාට කමක් නැහැ. අපේ රටේ මිනිස්සුන්ට නොකා නොබී හිඟකන තත්වයට ආර්ථිකය බංකොලොත්තුනට එයාට කමක් නැහැ. ඇයි? එයාට ජීවත් වෙන්න තවත් රටක් තියෙනවා. මොකද එයා ද්විත පුරවැසියෙක්. ඒ වගේ ද්විත පුරවැසියෝ මේ රටේ මුදල් ඇමති ධූරය දරලා තියෙනවා. අපි දැක්කා හිටපු මහ බැංකු අධිපතිවරයා. ඔහුටත් ද්විත පුරවැසිභාවය සහිත තැනැත්තෙක්. ඔහු ගැන කතා කරනකොට රනිල් වික්‍රමසිංහ කිව්වේ නෑ ප්‍රශ්නයක් නෑ මට එක කෝල් එකෙන් ගෙන්නන්න පුළුවන් කිව්වා. හැබැයි අද වෙනකන් ඒ කෝල් එක දී ගන්න ඒ කෝල් එකට යාළුවව ලංකාවට නැවත කැඳෝ ගන්න රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට බැරි වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් ගත්තාට පස්සේ මුදල් අමාත්‍ය ධූරයේ වගේ බරපතල අමාත්‍ය ධූරයක දරන්න අවශ්‍ය කරන සුදුසුකම් අඩුතරමේ වරලක් ගණකාධිකාරීවරයෙක් වෙන්න අඩුතරමේ ආර්ථික විද්‍යාර්ථියෙක් වෙන්න ඒ සුදුසුකම් තියෙන අය කීයෙන් කී දෙනාද පහුගිය කාලේ අපේ රටේ මුදල් අමාත්‍ය ධූර දරලා තියෙන්නේ? විශේෂයෙන්ම මේ රටේ ආර්ථිකය ගැන කියවීමක් තියෙන, මේ රටේ ආර්ථිකය ගැන අවබෝධයක් තියෙන, මේ රටේ ආර්ථිකය ගැන ඉගෙනීමක් තියෙන, අධ්‍යයනයක් කරපු කීයෙන් කී දෙනෙක්ද මේ රටේ මුදල් අමාත්‍යවරු බවට පත් වෙලා තියෙන්නේ? මොකද්ද යාළුවන මුදල් අමාත්‍යවරු පහුගිය කාලේ විතර සුදුසුකම්? තමන්ගේ පක්ෂයේ ප්‍රබල තලතුණක් දරන එක, තමන්ගේ පක්ෂයට මුදල් වැය කරලා තියෙන එක, තමන්ගේ පක්ෂයේ අරමුදල වෙනුවෙන් සල්ලි සපයලා තියෙන එක, තමන්ගේ පක්ෂයට තමන්ගේ ව්‍යාපාර හරහා මුදල් ගෙනල්ලා දීලා තියෙන එක, තමන්ගේ පක්ෂ නායකයව පෝෂණය කරලා තියෙන එක. ඔය කියන කාරණා ඇරෙන්න අපේ රටේ පිළිගත් ආර්ථික විද්‍යාර්ථීන් කීයෙන් කී දෙනෙක්ද මුදල් අමාත්‍යවරු බවට පත් වෙලා තියෙන්නේ? එනිසා සුදුසුකම් අතින් ගත්තත් මෙලෝ සුදුසුකමක් නැති බැසිල් රාජපක්ෂලා වගේ අනන්ත ප්‍රමාණ මුදල් අමාත්‍යවරු මේ රට තුළ බිහි වෙලා තියෙනවා. ඒ නිසා තමයි පහුගිය අවුරුදු 75ක ඉතිහාසය පුරා මේ භාණ්ඩාගාරයේ හිඳවල මේ රටේ ආර්ථිකය බංකොලොත් කරලා මේ රටේ ආර්ථිකයට මේ විනය කටින තැනට කටයුතු සම්පාදනය වෙලා තියෙනවා. ඇයි? කොන්දක් තිබ්බේ නැහැ, අධ්‍යයනයක් තිබ්බේ නැහැ, අධ්‍යාපනයක් තිබ්බේ නැහැ, හැදෑරීමක් තිබ්බේ නැහැ, ඒ සඳහා උගත්කමක් සුදුසුකමක් තිබ්බේ නැහැ, අවංක චේතනාවක් තිබ්බේ නැහැ. හිටපු මුදල් අමාත්‍යවරුන්ට මොකද්ද චේතනාව? කීයක් හරි හම්බ කරන එක. මොකද්ද බලාපොරොත්තුව? පක්ෂය පෝෂණය කරන එක. මොකද්ද අවශ්‍යතාවය? තමන්ගේ ව්‍යාපාරය තව ටිකක් වැඩි දියුණු කරගන්න එක. මුදල් නෝට්ටුවේ තමන්ගේ නම අත්සන් කරගන්න එක තමයි තිබිච්ච ලොකුම අවශ්‍යතාවය හැටියට තිබ්බේ මුදල් අමාත්‍යවරයාට. එනිසා එතනින් ඒ පටු ලඝුතන හිරවෙච්ච නිසා මුදල් අමාත්‍යවරු මේ රටට මේ ආර්ථිකයට කරපු විනාශයට අති විශාල දායකත්වයක් ලබා දීලා තියෙනවා. ඒක අපිට පේනවා ලෝකේ බොහෝ රටවල් එක්ක බැලනකොට. ලෝකේ බොහෝ රටවල් වල ඉන්න මුදල් අමාත්‍යවරු කියන්නේ ඒ සඳහා ක්වොලිෆයිඩ් මිනිස්සු, සුදුසුකම් තියෙන මිනිස්සු. ඒ මිසක් පක්ෂ නායකයාට මුට්ටියල්ලන හින්දවත්, තමන්ගේ පක්ෂය ගොඩ ගන්න හදන හින්දවත් කවුරුවක්වත් මේ රටේ මුදල් අමාත්‍යවරු කරන්න කවුරුත් උත්සාහ කළා නැහැ. අනිත් පැත්තෙන් ගත්තට පස්සේ අපිට දැන් පේනවා අර එහෙමේ ගුල් වල හැංගිලා හිටපු පහුගිය අරගලේ කාලේ ඉඳන් එළියට බැහැ ගන්න බැරුව නැට්ට කකුල් දෙක අස්සේ ගහගෙන හයියෙන් බව් බව් ගා ගන්නවත් බැරුව හිටපු ඇච්චෝ බැච්චෝ දෙන්නේ තුන් දෙනෙක් දැන් අන්න එළියට එන්න පටන් අරන් තියෙනවා. එකෙක් තමයි නාමල් රාජපක්ෂ. දැන් නාමල් රාජපක්ෂට සැකයක් තියෙනවලු අරගලේ මෙහෙපු තුන්වෙනි පාර්ශ්වයේමද ඒ උන් හැගේ බාපොච්චිට පෝරගෙන උපදෙස් ලබා දුන්නේ කියලා. අපි කියන්නේ
oka giyila balamandala wala hala wadan ne oka giyila ekekayen hala wadan ne kiyala umbalage baappaken ahapan mokada umbalage baappa nan e wade kare upades dunne mokada kiyala hemoma dannawa giyila ahapan oka ratanagen giyila ahapan oka paadeniyagen ehemisak tunweni paarshawayak aragale karanna kiyala nikam me wel bayila gahala ehemey wangu gahala nikam me bayila gahan inna lax wenna epa mokada den hitan innawa aragale karapu hinda tamai e kandayame yawane kiyala එහෙමනම් ඕක අහන්න සුසුම් මිනිහා තමයි අනිත් පැත්තෙන් රනිල් වික්‍රමසිංහ. දැන් උඹලා කියන විදිහට තුන්වෙනි පාර්ශවයේ හැටියට හිටිය රනිල්ල නම්. දැන් රනිල් වික්‍රමසිංහ නම් මේ අරගලේ අදෘශ්‍යමාන හස්තය. අන්න ගිහලා අහගනින් රනිල් වික්‍රමසිංහගෙන්. ඒ මිසක් ඔව මේ බලමණ්ඩල වල හද්ද වන්නියේ ඉන්න ආ ඩොටේ ඉන්න අම්මල තාත්තලගෙන් ඕක අහලා වැඩක් නැහැ. මොකද ගමේ ඉන්න සිරිපාල මාමට ඕකට උත්තර දෙන්න බෑ. ගමේ ඉන්න සිරියාවති නන්දට ඕකට උත්තර දෙන්න බෑ. ඇයි? පොහොර තීන්දුව ගත්තේ එක රැයකින් ඒ ගත්තේ ජනාධිපති මන්දිරෙන් එහෙමනම් එහෙම තීන්දුවක් ගන්න තැනට බාප්පායි කටයුතු කළේ කියලා අහන්න ඕනේ බාපොච්චිගින්ම තමයි බාපොච්චිගින්ම තමයි අනිත් එක තමයි තිස්ස කුට්ටි ආරච්චි තිස්ස කුට්ටි ආරච්චි දැන් හිතන් ඉන්නේ කුට්ටම බේර ගන්න විදිය ගැන මොකද තිස්ස කුට්ටි ආරච්චිට කෝල් එකක් ඇවිල්ලා කෝවලු කුට්ටමත් එක්කම පුච්චනවයි කියලා එකක් තමයි මේ රටේ මේ වෙනකොට තාක්ෂණයේ හරි දියුණුයි ඒ නිසා කෝල් එක දීපු එක හොයා ගන්න පුළුවන් පළවෙනි දේ දෙවෙනි එක තමයි මම නම් හිතන්නේ ওই වගේ උන්ගේ කුට්ටමවත් පුච්චලා වැඩක් නැහැ කියලා මොකද ඒකට වේදම් කරන කාලෙත් ඒකට වැය කරන කාලෙත් අපරාධයක් ඒ නිසා හැබැයි තිස්ස කුට්ටි ආරච්චින මේක අපි කියන්න ඕනේ අරගලේ කියන්නේ එක පිරිසක් නෙමෙයි අරගලේ කියන්නේ කණ්ඩායමක් නෙමෙයි අරගලේ කියන්නේ ඒ මොහොතේ මේ රටේ තිබිච්ච හද ගැස්ම අරගලේ කියන්නේ මේ රටේ ඒ මොහොතේ තිබිච්ච ජනතාවගේ අභිලාෂය අරගලේ කියන්නේ මේ රටේ ඒ මොහොතේ ජනතාව අපේක්ෂා කරපු අරමුණ ඒ නිසා ඒ අරමුණු අභිලාෂ අභිප්‍රායන් හද ගැස්ම මරලා දාන්න යටපත් කරන්න මර්ධනය කරන්න තමුන්ලට කවදාකවත් හැකියාවක් හම්බෙන්නේ නැහැ බයිලග ගහින්න එපා බයිලග ගහින්න එපා රනිල් වික්‍රමසිංහ ජනාධිපති කාරියට පත් කරගත්තේ තමුන්ලානේ 134 ඇතුලේ තමුණුත් ඉන්නවානේ රනිල් වික්‍රමසිංහට කියන්න තියෙන ගිහිල්ලා ඔච්චර වැඩක් නැහැ අරගලේ කරපුංගෙන් ඇති මගුලකුත් නැහැ මේ මිනිස්සුන්ට දැන් අරගලයක් මතකත් නැහැ අපි සර් ඡන්දයක් තියමු කියලා අන්න එහෙමනම් ඡන්දයකට ඇවිල්ලා ඡන්දයක් තියලා ඔය කියන විදියට බලාගම පුතේ උඹලා කාටද ගහන්න හදන්නේ කියලා අපි කියන්නේ මිනිස්සුන්ට ඔය කෙට්ටවත් අතින් පයින් ගහන්න යන්න එපා කිසිම දෙයක් ගිනිපත් කරන්න යන්නත් එපා ඒ ප්‍රචණ්ඩකාරීත්වයට අපි අරගලේ හැටියට අපි විරුද්ධයි. බොහොම පැහැදිලිව අපි කියන අපි එකට විරුද්ධයි. හැබැයි මතවාදීව මුංව සමූල ඝාතනය කරන්නට ඕනි. මතවාදීව මේ වගේ නරුම ඇච්චෝ බැච්චෝ කාලකන්ණි හැටි කරේ අපි මේ ලංකාවේ දේශපාලණයෙන් තුරන් කළා දාන්න ඕනි. අන්න ඒකට මේ අම්මා තාත්තට තරුණයා තරුණියට සහෝදරයා සහෝදරියට ලැබෙන වටිනාම අවස්ථාව තමයි කතරේ කියන්නේ. අන්නේ කතරය පාවිච්චි කරන්න ඒ අවස්ථාවේදී අපි අභියෝග කරනවා තිස්ස කුට්ටි ආරච්චිලාට නාමල් රාජපක්ෂලාට ඔය දිලුම් මමුණුකමල ඇතුළු සියල්ලන්ට අපි අභියෝග කරනවා බැසිල් රාජපක්ෂලාට මහින්ද රාජපක්ෂලාට විතරක් නෙමෙයි රනිල් වික්‍රමසිංහටත් වජිරාභය වර්ධනටත් අපි කියනවා ඔය කියන තරම් කయ్య ගහන තරම් අරගලයට බය නැත්තම් අරගලෙන් මේ රටේ මතවාදී වෙනසක් කරේ නැහැ කියලා හිතනවනම් උඹලා කියන විදිහට අරගලේ කුමන්ත්‍රණයක් නම් අන්න පුළුවන් නම් ඡන්දයක් තියලා බලපන් පුළුවන් නම් ඡන්දයක් දෙන්න ඒ ඡන්දෙදී මිනිස්සු පෙන්නයි අරගලේදී මේ රටේ ජනතාවගේ මතවාදීව මේ රටේ ජනතාව සවිබල ගන්නුවේ සවිඥානික කරේ සබුද්ධික කරේ කොයි විදිහකට කියලා අරගලේ අන්න එතකොට බලා ගන්න පුළුවන් අපිට ඒකට මොකද්ද වෙන්නේ කියලා අනිත් එක තමයි පොලිසියේ ඉන්න ගස් නාඹු සෙට් එකක් ඉන්නවා පොලිසියේ වැඩ කරන අවංක නිලධාරී මහත්තුරු අතරේ ඉන්නවා කාලකන්ණි ගොබ්බ හැතිකරයා මොකද දැන් මාධ්‍යවේදීන්ටත් බෝල් ගාඩ් දාගෙන යන්න වෙන සීන් එකක් වෙලා තියෙනවා ඇයි මුන්ට ඇවිල්ලා පුදුම මානසික පීඩනයකින් ඉන්නේ අහු වෙන එකගේ කොහෙන් හරි මිරිකන්නයි කල්පනා කරන්නේ ඒ නිසා අපි කියනවා පාර්ලිමේන්තුවෙත් ඕක කරා පාර්ලිමේන්තුවෙත් ඕක කරා අර හාමුදුරුව නමකට ඒ වැඩේ සිද්ධ වුණා ඒ උන්නාන්සේ නම් වැඩේ නවත්ත ගත්තා හැබැයි දැන් මාධ්‍යවේදීන්ටත් අතපය දික් කරලා මාධ්‍යවේදීන්ගේ එහෙම් මෙහෙම් මිරිකලා
ඒවා කරන්න ලෑස්ති වෙන්න එපා. දැන් මේ ළඟදී අපි දැක්කා STF එකට පටන් ගත්තා මනෝවිද්‍යා ඒකකයක්. ඒක හොඳ දෙයක්. අපි කියනවා පොලිසිය බාර අමාත්‍යවරයාට මේ ඉන්න පොලිසියේ මන්ද මානසික මානසික ලෙඩු සෙට් එකක් ඉන්නවා. ලිංගික ඉරිසියාව සහිත ලිංගික ප්‍රශ්න තියෙන පීඩනය දරාගත් මානසික ලෙඩු ටිකක් ඉන්නවා. අපිට පොලිස් වලින් ඇහෙනවානේ. පොලිස් ස්ථානවල උනත් ක්‍රූරත්වයට පත් කිරීමේදී ඒ වගේ ලිංගික වද හිංසා ලබා දෙනවා. ඒ නිසා පොලිසිය බාර අමාත්‍යවරයාට අපි යෝජනාවක් ගේනවා. ඒ තමයි STF එකට හදනවා වගේම මානසික ඒකකයක් මනෝවිද්‍යා ඒකකයක් පොලිසියට හදන්න. මොකද මේ වගේ මානසික ආබාධ තියෙන මානසික දුර්වලතා තියෙන මානසික ලෙඩු ටික දෙනෙක් හිටියාම ඇති පොලිස් දෙපාර්තමේන්තුවටම වැඩේ සිද්ධ කරලා යන්න. හරි වැඩේ සිද්ධ කරලා යන්න. මොකද අපි දැක්ක අංගොඩ මානසික වෛද්‍ය විද්‍යා ආයතනයේ අපි දැක්ක මානසික රෝගියෙක්ව කොසු මිටවල් වලින් ගහලා ඝාතනය කරනවා සුළු සේවකයෝ හතර දෙනෙක්. ඒකේ ඛේදනීය තත්ත්වය මොකක්ද දන්නවද? ඒ හතර දෙනා ගහන එක විතරක් නෙමෙයි. ඒ හතර දෙනා ගහනකොට හෙද නිලධාරිනියෝ ඇතුළු 10 දෙනෙක්ට වැඩිය ඒ ගහන එක දිහා බලාගෙන ඉන්නවා. ඒ තරම් මනස් විකෘති වෙලා තියෙනවා. ඒ තරම් මනස් විකෘති වෙලා තියෙනවා. ඒ නිසා අපි බොහොම පැහැදිලිව කියනවා රජයේ නිලධාරීන් හැටියට මේ කියන තත්ත්වයන් හරියට තේරුම්ගෙන මේ කටයුත්ත කරන්න සිද්ධ වෙනවා. අනිත් පැත්තෙන් ගත්තාම ක්‍රිකට් පාලක මණ්ඩලය දැන් ඒ සමහර රටන් වලට දාපු වාරණ අකුල ගත්තට වැඩක් වෙන්නේ නැහැ. අපි දැක්කා හිරු එකට වාරණයක් දැම්ම දැන් ඒක අකුල ගන්නවා. හරි. සමහර මාධ්‍ය වේදිකාවට වාරණ දාන වාරණ අකුල ගන්නවා. එහුව හරියන්නේ නැහැ පුතේ. දැන් දූෂණ විරෝධී පනත සක්‍රිය වෙලා තියෙනවා. අපි කියන්නේ ක්‍රිකට් පාලක මණ්ඩලය තියෙන්නේ ජනතාවගේ සල්ලිම තමයි. ඒ නිසා මේ මාධ්‍ය වලින් හෙළිදරව් කරන මාධ්‍ය විසින් ඉදිරිපත් කරන දූෂණ අක්‍රමිකතා චෝදනා ගැන පැහැදිලිව ස්වාධීන විගණනයක් විමර්ශනයක් සිද්ධ වෙන්නට අවශ්‍යයි. ඒ නිසා දැන් අර වාරණය අකුල ගත්තා. දැන් ඔයත් එන්න සුදු මහත්තයෝ, එන්න සුදු පැටියෝ, සුදු පුතේ ඔයා ආවට දැන් කමක් නැහැ. ඒ බයිලා හරියන්නේ නැහැ. ඒ බයිලා හරියන්නේ නැහැ. මොකද ක්‍රිකට් කියන්නේ මේ රටේ මිනිස්සුන්ගේ ලේවලට මිශ්‍ර වෙච්ච ක්‍රීඩාවක්. ඒ ක්‍රීඩාව මේ රටේ මිනිස්සුන්ට අයිති දෙයක්. ලංකාවට සල්ලි එන්නේ, ලංකාවට මැච් හම්බෙන්නේ මතක තියාගන්න ක්‍රිකට් පාලක මණ්ඩලයේ හින්දා නෙමෙයි, මේක ශ්‍රී ලංකාව හින්දා. ඒ නිසා ඔය ක්‍රිකට් ගහනකොට විසිල් එකක් ගහන, හුරේ දාන, අප්පුඩියක් දාන, ටීවී එක ඉස්සරහා ඉඳලා බලලා සතුටින් ඉපිලෙන හැම මිනිස්සෙක්ටම මේ රටේ ක්‍රිකට් වල අයිතියක් තියෙනවා. ඒ නිසා ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඉන්න අතලොස්සකගේ බූදලයක් නෙමෙයි, එයාලගේ ව්‍යාපාරයක් නෙමෙයි ක්‍රිකට් කියලා කියන්නේ. ඒ නිසා පැහැදිලිව කියනවා පැහැදිලිවම මේ සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිද්ධ කළ යුතුමයි. විධිමත් විමර්ශනයක් සිද්ධ කරන්න ඕනේ. විධිමත් විමර්ශනයක් කළා ක්‍රිකට් ආයතනය තුළ සිද්ධ වෙලා තියෙන අක්‍රමිකතා ගැන, අකටයුතුකම් ගැන පැහැදිලිව එළියට ගේන්නට අවශ්‍යයි. ඊට අමතරව ඕක යටින් යන බරපතල කාරණා කීපයක් තියෙනවා. වරින් වර එළියට එනවා ලිංගික අල්ලස්සිල්ලීම්, ලිංගික අතවර කිරීම්, ඒ වගේ කරුණු කාරණා ගන්නාවක් තියෙනවා. ඒ සම්බන්ධයෙන්ුත් බොහොම පැහැදිලිව විමර්ශනයක් කළ යුතු වෙනවා. ඒ නිසා ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය උපරිම ක්‍රියාමාර්ග අපි බලාගෙන ඉන්නවා. යම් කිසි විදිහකින් අදාළ ආයතනය සම්බන්ධයෙන් කටයුතු කරන්නේ නැත්නම් ඒ වෙනුවෙන් කටයුතු ඉදිරි ක්‍රියාමාර්ග ගන්න අපි පසුබට වෙන්නේ. ඒ වෙනුවෙන් අපි කටයුතු කරනවා බොහොම නුදුරේදී ඒකට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග අපි ගන්නවා කියන කාරණේ බොහොම පැහැදිලිව ප්‍රකාශ කරනවා. බොහොම ස්තුතියි. අයබෝන් මම නීතිඥ ලිහිණි ප්‍රනාන්දු පීපල්ස් ටුමොරෝ සංවිධානය වෙනුවෙන් අද දින මේ මාධ්‍ය සාකච්ඡාවට සම්බන්ධ වෙනවා. ඇත්තටම මේ අවස්ථාවේදී ඔබ මම ජීවත් වන මේ රටේ ආර්ථික වශයෙන් දැඩි ලෙස අර්බුදයකට පත් වෙලා තිනවට අමතරව නීතිය කඩා වැටිලා තියෙන රටක තමයි ඔබ මම ජීවත් වෙන්නේ. මොකද අද වෙනකොට ඔබේ මගේ භාෂණයේ ප්‍රකාශනයේ නිදහසට දැඩි ලෙස තර්ජනයට ලක් වෙලා තියෙනවා. එතනින් එහාට ගිහිලා මේ රටේ ඔබ මාව පාලනය කරන රටේ පාලකයාට ඇත්තටම මේ රට ඉදිරියට ගෙනියන්න මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීමට සැලැස්මක් තියෙනවද කියන එකත් ඉතාම ප්‍රශ්නාගත කාරණයක්. මොකද වර්තමානයේ වෙනකොට
ඔබලා අප ජීවත් වෙන මේ රටේ පාඩු ලබන ආයතන රාජ්‍ය සතු ව්‍යාපාර ප්‍රතිසංස්කරණය කිරීමට ප්‍රතිව්‍යුහගත කිරීමට කිසිදු සැලැස්මක් තියෙනවද කියන එකත් ඇත්තටම අපි ප්‍රශ්න කරන්න ඕනේ මේ අවස්ථාවේ මේ රටේ සිද්ධ වෙන්නේ හැම ප්‍රශ්නයකටම පැලැස්තර විසඳුම් දැමීම මිසක් එතනින් එහාට ගිහිල්ලා විධිමත් ප්‍රතිසංස්කරණ මේ රටේ සිද්ධ වෙන්නේ නැහැ අපි දන්නවා වර්තමානයේ වෙනකොට අපි IMF එක සමග එකඟතාවයකට ඇති වෙලා තිබුණත් ඒවා මේ අවස්ථාවේ తాවකාලිකව මේ රට මේ වැටිලා තියෙන වලපල්ලෙන් ගොඩ ගන්න දමන తాවකාලික විසඳුම් මිසක් මේ රට ඇත්තටම අවංක ලෙස ආර්ථික අර්බුදයෙන් ගොඩ නැගීමට ශ්‍රී ලංකාව හරි මාර්ගයට ගැනීමට මේ රටේ මේ වර්තමාන පාලකයන්ට අවශ්‍යතාවය වමනාව තියනවාද කියන එක අපි ප්‍රශ්න කරනවා මොකද අපි දන්න දෙයක් තමයි අද මේ රටේ ජනාධිපති වෙලා ඉන්න රනිල් වික්‍රමසිංහ මහතා 2015 වර්ෂයේදී යහපාලන ආණ්ඩුව යටතේ බලය තියෙන අවස්ථාවේදී එතුමාට අවස්ථාව තිබ්බා ඔය අද කියන මේ ආර්ථික අර්බුදයට වග කියන්න ඕන කියන හොරු කියන කට්ටියව එදා ඇතුළට දාන්න එතුමාට අවස්ථාව තිබ්බා නමුත් ඒක කරේ නැහැ එතුමා මේ අරගලෙන් පස්සේ දැන් වර්තමානයේ රටේ ජනාධිපති වෙලා තියෙන කොට එතුමාට ඒ දේ කිරීමට දැනුත් අවස්ථාව තියෙනවා නමුත් එතුමා ඒ දේ දැන් කරන්නේත් නැහැ දැන් අපි දකිනවා මේ වර්තමානයේ වෙනකොට අර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු කට්ටිය දැන් ඒගොල්ලන්ගේ අලු දූවිලි ගසලා දැන් එළියට ඇවිල්ලා තියෙනවා එතකොට ඒගොල්ලන් එළියට ඇවිල්ලා නැවත අර ජනතාව ඇඳීමේ කටයුත්තක සිද්ධ කරනවා. එතකොට ඇත්තටම මේ රට ඉදිරියට ගෙන යාමට මේ රට හරි මාර්ගයට ගැනීමට මේ රටේ පාලකයන්ට අවශ්‍යතාවය තියෙනවද නැත්නම් හොරු පෝෂණය කරන ගමනකද ඉස්සරහට යන්නේ කියලා. ඇත්තටම මේ රටේ දේශපාලන සංස්කෘතිය මේ රට සංස්කෘතිය සහ දේශපාලනය කරන පුද්ගලයන් සහ දේශපාලන පුටුවල ඉන්න පාර්ලිමේන්තුවේ ඉන්න අපි කියන මන්ත්‍රීවරු මේ ආර්ථික අර්බුදයට දැඩි ලෙස වගකිව යුතුයි. එතකොට රට හරි මාර්ගයට ගන්න නම් වැරදි මිනිස්සු වැරදි තැන් වලින් අයින් කරලා හරි මිනිස්සු හරි පුටුවට පත් කරන්න ඕනේ. එහෙම කරන්න නම් නිසි ලෙස ඡන්දයක් ඇඳවන්න ඕනේ. ඒ දේ කරන්නේත් නැහැ. එතකොට අපි දකිනවා අර හොරු ටික නැවතත් බලයට පත් වෙලා නැවත ජනතාව ඇඳීමේ කටයුතු වල සිද්ධ වෙනවා කියලා. එතකොට කොහොමද මේ රට මේ ප්‍රශ්නගත තත්වයෙන් ඉරියට එන්නේ කියලා අපි අහන්න කැමතියි. එතකොට මේ ඉන්න පාලකයා අපි දන්නවා දැන් වෙනකොට තෙල් තියෙනවා, ගෑස් තියෙනවා, එහෙම ලයිට් තියෙනවා, එහෙම තිබ්බට කොළඹ ඉන්න ව්‍යාපාරික බැලන්තිය කට්ටිය හිතනවා දැන් ප්‍රශ්න සේරම මේ ලංකාව ඉවරයි කියලා. නමුත් එහෙම නෙවෙයි මේ රට මේ ප්‍රශ්න වලින් ගොඩ ගෑමට මේ පාලකයට ඉදිරි හරි සැලැස්මක් තියෙනවද කියන එක අපි අහන්න කැමතියි. මොකද වර්තමානයේදී අපි දන්න දෙයක් තමයි ලංකාවේ රාජ්‍ය සතු ව්‍යාපාර ස්ටේට් ඕන් එන්ටර්ප්‍රයිසස් 400කට අධික සංඛ්‍යාවක් තියෙනවා. මේවා අතිශය පාඩු ලබන ආයතන මේවා වලින් සමහර ඒවා පාඩු ලබන ආයතන මේවා වලින් 52ක් මේන් ස්ටේට් ඕන් එන්ටර්ප්‍රයිසස්. ඒතර මේවා ප්‍රතිව්‍යුහගත කිරීමට ඇත්තටම අවශ්‍යතාවයක් තියෙනවා. අපි දන්න දෙයක් තමයි ශ්‍රී ලංකා නෑලයිස් කියන ආයතනය 2022 පළමු මාස 8ට පමණක් දෛනික පාඩුව මිලියන 472යි. එතනින් එහාට ගිහිල්ලා ස්ටේට් ඕන් එන්ටර්ප්‍රයිසස් වල 2022 පළමු මාස 8ට 52 ස්ටේට් ඕන් එන්ටර්ප්‍රයිසස් ප්‍රධාන 52 2022 පළමු මාස 8ට පාඩුව රුපියල් බිලියන 727යි. එතකොට මේක 2021 සමස්ත පාඩුව අභිබවා ගිලා තිනවා 2022. එතනින් එහාට ගිහිලා මේ පාඩුව 2021 සමස්ත පාඩුව ලංකාවේ සෞඛ්‍ය අවියදමෙන් 73.9%, අධ්‍යාපනයට වියදම් කරන වියදමෙන් 92.1% මේ පාඩුව. එතකොට මේ පාඩු ලබන ආයතන එහෙමම තියාගෙන ගිහිලා ඒවා පරපෝෂණය කරමින් ඒවා කිසිදු ප්‍රතිව්‍යුහගත කිරීමකට ලක් නොකිරීම හරහා, ඒ කියන්නේ දැඩි තීන්දුව තීරණ නොගැනීමට මේ රටේ පාලකයන්ට ඇති නොහැකියාව නිසා ඔබ මම මේ පාඩු ලබන ආයතනවල ඉන්න සේවකයන් නඩත්තු කිරීමට, ඔබේ මගේ ගෙවන බදු මුදල් වලින් මේ පාඩු ලබන ආයතන නඩත්තු කිරීමට කටයුතු කරනවා. ඉතින් එතකොට මේ වෙනි දැඩි තීන්දුව තීරණ ගන්න බැරි නම් කොහොමද මේ රට හරි මාර්ගයට යන්නේ කියලා අපි අහන්න කැමතියි. අපි දන්න දෙයක් තමයි මේ රටේ මේ රාජ්‍ය සතු ව්‍යාපාර 1989 ඉඳන් 94 දක්වා ආයතන 43ක් ප්‍රතිව්‍යුහගත කරා. එතනින් ගිහිල්ලා 94 ඉඳන් 2005 වෙනකන් කාල පරිච්ඡේදය තුල විශාල රාජ්‍ය සතු ව්‍යාපාර පරිපාලනය ආය ප්‍රතිව්‍යුහගත කරා. නමුත් 2005 ඉඳන් දිගටම මේ කිසිම ආයතනයක් මේ ප්‍රතිව්‍යුහගත කිරීමකට ලක් කරේ නැහැ. එතනින් එහාට ගිහලා 2011 මහින්ද රාජපක්ෂලා බලේ ඉන්න කාලේ
underperforming ayetana nevata rate aarthikata bandawa enda gatta etakota vela tiyene me rate me kisindu pratipattiyak nathuwa salasmak nathuwa me rajya ayetana me state owned enterprises cpc cgr ceb sri lanka airlines meveni ayetana sri lanka ports authority dai wage ayetana wala tiyena me be be api kiyana atirikta sevaka sankhyawa saha me sama sielu deyakma හරහා මේ රටේ වෙන පාඩුව අතිමහත්. එතකොට මේ පාඩුව දිනෙන් දින නඩත්තු කිරීමට තමයි ඔබේ මගේ බදු මුදල් වෙන් වෙන්නේ. අද වර්තමානයේ වුණ රජයේ රාජ්‍ය සේවකයන් මිලියන 1.5ක් ඉන්නවා. එතකොට හැම පුද්ගලයෙක්ටම රාජ්‍ය සේවකයෝ 15 දෙනෙක්ට එක පුද්ගලයෙක් ඉන්නවා. එතකොට මේ වගේ පොඩි රටකට ඔච්චර රාජ්‍ය සේවකයන් සංඛ්‍යාවක් ඉන්නව අවශ්‍යද කියන එක ප්‍රශ්නයක්. එතකොට මේ රාජ්‍ය සේවකයන් උත් ප්‍රතිව්‍යුහගත කරන්න ඕනේ ජොබ් රොටේෂන්, ජොබ් එන්ලාජ්මන්ට් ඒ වගේ දේවල් කරන්න ඕනේ. නමුත් පාලකයෝ මෙන්න මේ තීන්දුව తీරන ගන්නේ නැහැ. මොකද ඔවුන්ට අවශ්‍ය ජනතාව අර ඒ මිනිසුන්ව සතුටු කරන තීන්දුව తీරන ගැනීම මිසක් හරි තීන්දුව తీරන ගැනීම නෙවෙයි. එතකොට මේ දේවල් කරන්න බැරි නම් කොහොමද මේ රට ඉස්සරහට ගෙනියන්නේ? එතකොට ඔබේ මගේ බදු මුදල් අපි ගෙවන බදු මුදල් අපතේ යamak තමයි සිද්ධ වෙන්නේ. ඉතින් අපි කියන්න කැමති මේ රටේ ඉන්න පාලකයෝ හරි තීන්දුව తీරන නොගන්නා තාක්කල් මේ රට මේ ආර්ථික අර්බුදෙන් එළියට එන්නේ නැහැ. තව එකක් මෙන්න මේ දේවල් වලට හිටපු ඇමතිවරු වග කියන්න ඕනේ. මොකද ඔබ මම පාලනය කරලා තියෙන්නේ මේ දක්වා ඔබ මම මේ රටේ පාලනය කරලා තියෙන්නේ සුදුසුකමක් තියෙන മന്ത്രിවරුන්ද කියලා සුදුසුකමක් තියෙන ඇමතිවරුන්ද කියලා ඔබම පාල්පනා කරලා බලන්න. සුදුසුකමක් තියෙන മന്ത്രിවරු ඇමතිවරු වල පුටුවල හිටියනම් මේ රාජ්‍ය ආයතන මේ විදිහට පාඩු ලබන ආයතන බවට පත් කරයිද කියලා. රාජ්‍ය ආයතන සෑම එකක්ම ජොබ් බැංකු බවට පත් වෙලා තියෙනවා. ඔය ඇමතිවරුන්ගේ ඡන්දේ දිනලා ඡන්දෙට වැඩ කරන මිනිසුන්ට ජොබ් දෙන්න තමයි රාජ්‍ය ආයතන පාවිච්චි කරලා දෙන අවුරුදු ගණනාවක්. එතකොට මේ ඇමතිවරුන්ගේ හර ගිහිලා ප්‍රශ්න කරන්න ඕනේ මේව වගකීමට වගවීමට මෙවුන් ලක් කරන්න ඕනේ. අද මේ රටේ කිසිම මේ ඇමතිවරයෙක් ඒගොල්ලන්ගේ රාජ්‍ය ආයතන පාඩු ලබන ආයතන ලාභ ලබන ආයතන බවට පත් කිරීමට කිසිදු වගකීමක් නැහැ. ඇමතිවරයෙක් පුටුවකට පත් වුනම ඒ ඇමතිවරයාගෙන් ප්‍රශ්න අහන්නේ නැහැ. ඔයා ඔයාගේ ආයතනයේ PNL එක බලලා තියෙනවද? PNL එක කොහොමද ප්‍රොෆිට් කරන්නේ කියලා මේ දේවල් කතා කරන්නේ නැහැ. ඒ දේවල් කතා කරනවා නම් අද ඔය කතා කරනවා අද ඔය മന്ത്രിවරු ඇමතිවරු ඔය වගකීම් බාරගනීද කියන එකත් ප්‍රශ්නයක්. මොකද අපේ රටේ සංස්කෘතිය සම්පූර්ණයෙන්ම හැදිලා තියෙන්නේ හොරකම මත ජොබ් දීම මත. එතනින් එහාට කියලා රාජ්‍ය දේපල තමුන්ගේ වාසියට පාවිච්චි කිරීම මත කිසිදු විද්‍යාත්මක ක්‍රමයකට රට පාලනයක් මේ රටේ සිද්ධ වෙන්නේ නැහැ. එතකොට එහෙම විද්‍යාත්මක ක්‍රමයකට රට පාලනයක් සිද්ධ වෙන්නේ නැත්නම් කොහොමද මේ රට මේ ආර්ථික අර්බුදයෙන් ගොඩගන්නේ, ගොඩට එන්නේ? එතකොට අපි ප්‍රශ්න කරන්න ඕනේ. අපි බදු මුදල් හරි බදු ගෙවන්න ඕනේ. රජ ආදායම් බදු අවශ්‍යයි. නමුත් ගෙවන බදු මුදල් වලට වග කියන්නේ කවුද? වග වීමට ලක් කරන්නේ කවුද? එතකොට මේ ආයතනවල ඉන්න සේවකයෝගේ පඩි නඩි ගෙවලා මේ අපි කියනවා පුනරාවර්තන ආදායම් පුනරාවර්තන වියදම් මේ දේවල් වලට තමයි සමස්ත මුදල බය වෙන්නේ. ඉතින් මෙන්න මේ තීන්දුව తీරන ගන්න බැරි නම් මේ රට හරි මාර්ගයට එන්නේ නැහැ. නමුත් අපි යන්න කැමති මේ වර්තමාන පාලකයන්ගෙන් ওই වර්තමානයේ ඉන්න ඇමතිවරුන්ගෙන් කීයෙන් කී දෙනෙක් මේ තීන්දුව తీරන ගන්නවද කියලා. එතකොට එතන ඉහාට කියලා මේ දේවල් කරන්නේ නැත්තම් තාක්ෂණය ඉදිරිපත් කරන්නේ නැත්තම් තාක්ෂණය ඩිජිටලයිසේෂන් හරහා ඉදිරියට ගෙනියන්නේ නැත්තම් සේවක සංඛ්‍යාව කප්පාදු කරන්නේ නැත්තම් කාර්යක්ෂමතාවය අලසකම රාජ්‍ය නාස්තිය අවම කරන්නේ නැත්තම් ප්‍රතිපත්ති මත රට පාලනය කරන්නේ නැත්තම් වගකීමෙන් වගවීමෙන් සියලු අමාත්‍යවරු වගකීමකට ලක් කරන්නේ නැත්තම් මේ රටේ මේ ප්‍රශ්නවල විසඳුමක් හැම්බෙන්නේ නැහැ. ඉතින් අපි කියන්න කැමති ණය බරිත මේ රාජ්‍ය සතු ආයතන ප්‍රතිව්‍යුහ ගත කරන්න ඕනේ. ට්‍රිලියන 1.8ක් වෙන්නේ ණයක් තියෙන ට්‍රිලියන 1.5ක පාඩුවක් ලබන මේ සමස්ත රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහ ගත කිරීම සිද්ධ විය යුතුයි. එතන ඉහට ගිහිල්ලා අපි කියන්න කැමති මේ රට බංකොලොත් කරලා තියෙන ඇමතිවරු තව දුරටත් මේ අමාත්‍යාංශ අරගෙන ඒ පුටුවල වැජබෙලා තවත් මේ රට බංකොලොත් කිරීමටද ඔබලා බලාපොරොත්තු වෙන්නේ කියලා. අපි දකිනවා පොදු ජන පෙරමුණේ සමහර ඇමතිවරු කියනවා අපිට කිසිදු අමාත්‍ය ධූරයක් ලබා දීලා නැහැ කියලා. මොනටද මේ පාඩු ලබන රටේ අමාත්‍ය ධූර දෙන්නේ තවත් හොරකම් කරන්නද කියලා. අද මේ රටේ හොරකමක් කියන එක ලැජ්ජාවක් නැහැ මේ ඇමතිවරුන්ට. මේ රට මෙච්චර ආර්ථික වශයෙන් අගාධයට ලක් වෙලා අවශ්‍ය වෙලා තියෙන හොරකමයි කොහොමද මගේ මඩිය මම තර කරගන්නේ කියලා.
ඉතින් මේ 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 වගේ රටක් ඉස්සරහට යන්නේ නැහැ. ඉතින් අපි කියන්න කැමති පාලකයන්ට කරුණා කරලා මේ රටේ හරියට වගකීමකින් මේ රට පාලනය කරන්න. ඔය ඉන්න අයට ජනවරමක් නැහැ. ජනවරමක් කැඳවිය යුතුයි. මේ රටේ ඡන්දයක් තිබිය යුතුයි. ඡන්දයක් තිබලා මේ රටේ ජනතාවට හරි පුද්ගලයන් තෝරා ගැනීමට අවස්ථාව ලබා දිය යුතුයි. නැත්නම් අර එදා ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඇමතිවරු ඉන්න නිලධාරීන් මේ රටේ ජනතාවගේ දේපල තමුන්ගේ දේපල වගේ බලාගෙන හැසිරෙනවා. ඉතින් ඔය ඔය සමස්ත ක්‍රියාවලියම තමයි මේ රටේ රාජ්‍ය ආයතනවලත් සිද්ධ වෙන්නේ. ඉතින් මේ රටේ ඡන්දයක් නැවත කරන සඳවල මේ රටේ මේ සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයම සහ දේශපාලන යාන්ත්‍රණය සුද්ධ කරන්න ඕනේ. නැත්තම් කිසිම අවස්ථාවකදී මේ රටේ ආර්ථික ස්ථාවරත්වයක් එන්නේ නැහැ. ආර්ථික ස්ථාවරත්වයක් පැමිණෙන්න දේශපාලන ස්ථාවරත්වයක් පැමිණිය යුතුයි. ඒ දේ කරන්න වර්තමාන පාලකයන්ට මම කියනවා ජනවරමක් නැති පාලකයන්ට කිසිම අවශ්‍යතාවයක් නැහැ. මේක නැවත ස්ථාවර කරන්න ඔවුන්ට අවශ්‍යතාව වෙලා තියෙන ඔවුන්ගේ බලය රැක ගැනීමට. බලය රැක ගන්න ව්‍යාපෘතියක ප්‍රොජෙක්ට් එකක් කරා රටක් ඉස්සරහට යන්න බෑ. ඉතින් අපි නීතිජවරු වශයෙන් ඉල්ලීමක් කරනවා, නීතිග්‍රෝෂ වශයෙන් කියනවා මේ රටේ ජනතාවට මේ දේවල් දිහා බලාගෙන ඉඳලා ඉදිරි මැතිවරණයේදී ඔය පාර්ලිමේන්තුවෙන් ඉවත් කරන්න ඕන අයව ඉවත් කරන්න කතිර ගහන්න කියලා අපිට ඇවිල්ලා බලපෑම් කරන රාජ්‍ය දේපල හරහා යැපෙන මන්ත්‍රීවරු ඕගලන්ගේ මල්ල ගෙදරටයි මගුල් ගෙදරටයි ඇවිල්ලා සල්ලි දීලා ගියාට, ඕගලන්ගේ පාරවල් හදලා දුන්නට, ලයිට් දාලා දුන්නට ඒක මන්ත්‍රීකමක් වෙන්න ඇමතිකමක් වෙන්න සුදුසුකමක් නෙවෙයි. උත්සව සංවිධානය කරාට දේවල් දුන්නට ඒව සුදුසුකම් නෙවෙයි. හරියට බුද්ධියක් තියෙන මිනිස්සුන්ව ඔය පුටුවලට පත් කරගන්න කියලා අපි මේ රටේ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. ස්තුතියි. මම ෂෙහාන් මාලික ගමගේ ජාතික සංවිධායක People's Tomorrow සංවිධානය. අපි දැක්කා පහුගිය සතිය පුරාවටම ශ්‍රී ලාංකික ජනතාව ශල්නි තාරකාගේ කොටසාය එල්ලිලා සතියක් ගත කරා. දැන් ඊයේ ඉඳලා උමාරගේ හයන් එල්ලිලා අපිට පේනවා ජනතාව තවත් සතියක් ගත කරන්න සූදානමින් පසු වෙන බව. නමුත් මේ රටේ සාමාන්‍ය ජනතාවට තේරෙන්නේ නැහැ මේ වගේ මස්කටු සූප්පන්න දීලා ඉතාමත් බරපතල ගණයේ අපරාධ අක්‍රමිකතා මේ යටසායන් වලින් නැත්තම් හයනු වලින් වහන්න සැලසුම් සහගත කණ්ඩායම් උත්සාහ කරමින් සිටිනවා කියලා. ඉතින් අපි සමාජ ක්‍රියාකාරකයන් ලෙස අද දවසේ කල්පනා කරා මේ දේවල් පිටිපස්සේ තියෙන සංගවන්න උත්සාහ කරන මේ බරපතල කාරණා ගැන මේ රටේ ජනතාවගේ අවධානයට යොමු කරන්න. අපි දන්නවා ක්‍රිකට් කියන්නේ ශ්‍රී ලාංකිකයන්ගේ ආගමක්. ලංකාවේ ක්‍රිකට් රසිකයොන්ට වඩා ඉන්නේ ක්‍රිකට් බැතිමතුන්. ඔවුන් මේක ආගමක් විදියට අදහනවා. ශ්‍රී ලාංකිකයන්ට ක්‍රිකට් කියන්නේ ලේවලටම සම්බන්ධ වෙච්ච දෙයක්. අපි දැක්කා පහුගිය සති කීපය පුරාවටම ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන අපිට අහන්න ලැබුණේ ඉතාමත් කනගාටුදායක කාරණා. ඉතාමත් බරපතල ගණයේ අක්‍රමිකතාවන්. අපි දැක්කා ක්‍රිකට් පාලක මණ්ඩලයේ කියාගත්ත නිලධාරීන් ඒක තමන්ගේ පෞද්ගලික දේපලක් විදියට සලකලා තීන්දුව తీරන අරගෙන මාධ්‍යයට ප්‍රකාශනිකුත් කරනවා. මාධ්‍ය ආයතන වලට වාරණ පනවලා හිතූ හිතූ ආකාරයේ නියෝග අරගෙන තමුන්ගේ පෞද්ගලික දේපල ආකාරයට මේ ශ්‍රී ලාංකිකයන්ගේ මේ සමස්ත ජනතාවගේ ආගමක් බඳු වූ ක්‍රීඩාව හැල්ලු කරනවා අපි දැක්කා. මේ කාරණාවලින් මේ පිටිපස්සේ තියෙන බරපතල ගණයේ දූෂණ වංචාවන් වහන්න උත්සාහ කරන ආකාරය අපි දැක්කා. ඒකයි මං කිව්වේ ශාලිනී තාරකා කියන ඒ නිලියක් දාලා ඒ දූෂණ වංචාවන් වහන්න සැලසුම් සහගත උත්සාහයක යෙදුණා. ඒ වගේම තමයි ඊයේ දවසේ ලංකාවේ ආරම්භ කරා LPL ලංකා ප්‍රීමියර් ලීග්. මේ තරඟාවලිය එනකන් අවුරුද්දක් පුරාවටම ශ්‍රී ලාංකිකයන් ඉතා ආසාවෙන් බලාගෙන ඉන්නේ. අර කිව්වාගේ ක්‍රිකට් ක්‍රීඩාවේ බැතිමතුන් ඉතාමත් ආසාවෙන් බලන් ඉන්නේ. අවුරුදු ගාණක් ලීග් ක්‍රීඩාවන් දිහා පිටරට වෙන දේවල් දිහා ලංකාව බලාගෙන ඉඳලා ශ්‍රී ලංකාව තුළ එවැනි තරඟමාලාවක් ආරම්භ කරනකම් ශ්‍රී ලාංකිකයන් ආසාවෙන් බලාගෙන හිටියේ. දැන් ඊයේ දවසේ 2023ට අදාළව ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලිය ආරම්භ කරා.
මමහන්න කැමති කවුද මේ ලීග් තරඟවලට සම්බන්ධ වෙන කණ්ඩායම් කියලා. අපි දන්නවා කණ්ඩායම් කීපයක් නම් කරලා තිනවා. ඒක මම විශේෂයෙන් මතක් කරනවා මේ වෙලාවේ ජෙෆ් නකින්ස් කණ්ඩායම, බී ලව් කැන්ඩි කණ්ඩායම සහ දමුල් ලෞරා කණ්ඩායම. අද මගේ කතාවේ ප්‍රස්තුතය වෙන්නේ මෙන්න මේ කණ්ඩායම් තුන. මේ කණ්ඩායම් වල නම් වල පිටිපස්සේ ඉන්න මහා ව්‍යාපාරිකයන් නැත්තම් මේ කණ්ඩායම් වලට අනුග්‍රහයකත්වයේ දක්වන්නේ කවුද කියන කාරණාව මේ රටේ ජනතාව දැනගත යුතුයි. මේ ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන ක්‍රිකට් ක්‍රීඩාව ආගමක් වගේ අදහන බැතිමතුන් දැනගත යුතුයි. මේ ක්‍රීඩා කණ්ඩායම් පිටිපස්සේ ඉන්න මහා ධනස්කන්ධයක් වැය කරන මේ සමාගම් නැත්තම් ව්‍යාපාරිකයන් කවුද කියන එක. ඔවුන් මේ වලට අනුග්‍රහය දක්වන්නේ කුමන පදනමකින්ද කුමන ආකාරයකින් සොයාගත් මුදල් වලින්ද කියන එක මේ රටේ ජනතාව දැනගත යුතුයි. ඒ වගේම අර මම ඉහත සඳහන් කර ආකාරයේ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය අනිවාර්යයෙන්ම දැනගත යුතුයි ඔවුන් මේසා ප්‍රමාණයෙන් මුදල් වියදම් කරන්නේ කෙලෙසකින්ද කියන එක. අනිවාර්යයෙන් ක්‍රිකට් පාලන මණ්ඩලයට ඇසස්මන්ට් එකක් තිබිය යුතුයි මේ ව්‍යාපාරිකයන් නැත්තම් මේ ආයතන සම්බන්ධයෙන්. මම මුලින්ම මතක් කරන්නම් ජෙෆ් නකින්ස් කණ්ඩායම. ජෙෆ් නකින්ස් කණ්ඩායමට ප්‍රධාන අනුග්‍රාහකයන් දෙදෙනෙක් මේ වෙද්දි ඉදිරිපත් වෙලා ඉන්නවා. එක්කෙනෙක් තමයි අපි දන්නවා අලි රාජා ඒ කියන ව්‍යාපාරිකයා, ලයිකා මොබයිල් අධිපතිවරයා. ඒ වගේම එතනින් එහාට ගියපු අපි දැක්ක ඊයේත් පුළුල් තිර දාලා නම ප්‍රචාරය කරනවා. ඒ වගේම ජෙෆ් නකින්ස් කණ්ඩායමේ ඒ නිල ජර්සියේ ඔවුන්ගේ ලෝගෝ එක දාලා තිනවා MTFT කියලා සමාගමක්. මොකක්ද මේ MTFT කියන සමාගම? අපි දන්නවා ශ්‍රී ලාංකිකයන් විදියට පහුගිය දශකයේ පුරාවටම විවිධ ජාවාරම්කාර මූල්‍ය සමාගම් වලින් ලක්ෂ සංඛ්‍යාත ඉතා දුගී දුප්පත් ජනතාව බැටකෑවා. මහ බැංකුව විටින් විට නිවේදන නිකුත් කරා මේ වගේ මූල්‍ය සමාගම් වලින් මේ වංචා වලින් අහුවෙන්න එපා, බේරෙන්න කියන එක. මේ විශේෂයෙන්ම පිරමීඩාකාර ආයතන ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක වෙනවා. නම් වශයෙන් දාලා කිව්වා මේ ආකාරයේ ආයතන වලට අහුවෙන්න එපා කියලා. අපිට මතකයි මෑත කාලීනව තිරිණි ප්‍රියමාලයට අහු වුණා, දඬුවම් මුදලාලයට අහු වුණා, සක්විති රණසිංහට අහු වුණා, එතනින් එහාට ගියාම ETI ආයතනයට අහු වුණා, ගෝල්ඩන් කීස් ආයතනයට අහු වුණා. මේ ආකාරයේ ආයතන ගණනාවකට ශ්‍රී ලාංකිකයන් විශාල වශයෙන් මුදල් ආයෝජනය කරලා ඔවුන්ගේ මුදල් නැති කරගෙන සීවදීවිණි නසා ගන්න තැනට ශ්‍රී ලාංකිකයන් පත් වුණා. එතනින් එහාට ගියාට පස්සේ Qnet, BizLife, OnMax DT කියන මේ ජාවාරම්කාර පිරමීඩාකාර ඒ ආයතනවලට මේ රටේ ජනතාව අහු වුණා. මහා බැංකුව විශේෂයෙන්ම බැංකු පණතේ 83 ඈ වගන්ති යටතේ අපරාධමය නඩු පවරන්න මේ වෙදි ආයතනවලට එරෙහිව කටයුතු කරමින් යනවා. එහෙම පසුබිමක තමයි අපිට අහන්න ලැබෙන්නේ MTFT කියලා ආයතනයක් මේ රටේ ජනතාවගේ, මේ රටේ ප්‍රේක්ෂකයන්ගේ, මේ රටේ රසිකයන්ගේ ආගමක් බඳු වෙච්ච මේ ජාතික මේ ක්‍රිකට් ක්‍රීඩාවට අනුග්‍රහය දක්වන්න ඉදිරිපත් වෙලා තියෙනවා. අපි කියන්න කැමතියි මේ MTFT කියන්නේ අර මම කලින් සඳහන් කර ජාවාරම්කාර පිරමීඩාකාර ඒ ආයතනයක්ම තමයි. අපි අහන්න කැමති මේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් මේ ආයතන ගැන සොයා බැලීමක් කරාද කියන එක. ඊළඟ කණ්ඩායම මොකද්ද? බී ලව් කැන්ඩි. බී ලව් නෙට්වර්ක් කියලා ආයතනයක් තමයි මේ බී ලව් කැන්ඩි ආයතනයට අනුග්‍රහ බී ලව් කැන්ඩි ක්‍රිකට් කණ්ඩායමට අනුග්‍රහය දක්වන්නේ. අපි හොයලා බැලුවා බී ලව් නෙට්වර්ක් කියන්නේ මොකද්ද කියලා. හොයාගෙන ගියාම අපිට එනවා ඇප් එකක්. අපි කියනවා මේ රටේ ජනතාවට බී ලව් නෙට්වර්ක් කියලා සර්ච් කරලා බලන්න කියලා. ඔයාලට පේනවා ඇප් එකක්. මේකේ මූලය ගිහිල්ලා තියෙන්නේ පකිස්තානයට. පකිස්තානයේ තියෙන පොන්සි ස්කීම් එකක් තමයි මේ බී ලව් නෙට්වර්ක් කියන්නේ. මේ වගේ ආයතනයක් කෝටි ප්‍රකෝටි ගාණෙන් මුදල් ලංකාවේ ආයෝජනය කරලා, මාකටිං වලට කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කරලා ලංකාවට එන්නේ නිකන් නෙමෙයි. අපිට හිතන්න පුළුවන් අර මම ඉහත සඳහන් කර ආකාරයෙන්ම ක්‍රිකට් ක්‍රීඩාව ඉස්සරහට දාගෙන, ක්‍රිකට් ක්‍රීඩකයන් ඉස්සරහට දාගෙන ඔවුන් උත්සාහ කරනවා ඒ ජාවාරම මේ රටේ සාමාන්‍ය ජනතාව අතරට අරන් යන්න. මොකද ඔවුන් දන්නවා ක්‍රිකට් ක්‍රීඩාව කියන්නේ මේ රටේ සාමාන්‍ය ජනතාවගේ ලේවලටම කිඳා බහැපු ක්‍රීඩාවක් කියලා. ඒ කරහා ඔවුන් උත්සාහ කරනවා මේ ඔවුන්ගේ ජාවාරම්කාර ආයතනය, මේ සංකල්ප මේ රටේ මිනිස්සු අතරට අරන් යන්න. අපි නැවත වතාවක් අහනවා
Sri Lanka cricket ayetine මේ B Love Network කියන මේ ආයතන ගැන සොයා බැලුවද කියන එක. ඊළඟ එක තමයි දඹුල් ලෞරා. කවුද මේ දඹුල් ලෞරා කියන ආයතනය? කවුද මේක පිටිපස්සේ ඉන්නේ? අපිට අහන්න ලැබෙනවා හෙලිකොප්ටර් කාරේ ඩොක්ටර් විරංජිත් තාඹුකල කියලා. මීට සතියකට වගේ ඉහතදී පරිසර වේදිකෙක් වෙච්ච සජීව චාමිකර මේ ඩොක්ටර් විරංජිත් තාඹුකලගේ පැටිකිරිය මාධ්‍ය හමුවේ දිගාරිනවා. අපේ රට පුරා සංගීත සම්දර්ශන දාගෙන අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් අක්කර 1,400,000ක් කොමාරිකා ව්‍යාපෘතියක් කියලා පවරගත්ත වෛද්‍යවරයෙක් කියලා පෙනී සිටි පුද්ගලයෙක් තමයි මේ දඹුල් ලෞරා කණ්ඩායමට අනුග්‍රහය දක්වන්නේ. අපිට ප්‍රශ්නයක් නැහැ. විරංජිත් තාමුගල පහ වසරට ඉගෙනුම් ලබලා කොහොම ඩොක්ටර්ද කියලා පාවිච්චි කරාද කියන එක. අපිට ප්‍රශ්නයක් නැහැ. විරංජිත් තාමුගල මීගම බන්ධනාගාරයේ හිටියයි අනුරාධපුර බන්ධනාගාරයේ හිටියයි කියලා. අපිට ප්‍රශ්නයක් නැහැ. ඩොක්ටර් කියන නම යොදාගත්තේ කොහොමද කියලා. නමුත් අපිට ප්‍රශ්නයක් තියෙනවා මේ ඔහුගේ ජාවාරම්කාර ව්‍යාපාර මේ ක්‍රිකට් ක්‍රීඩාව හරහා මේ ජනතාව අතරට අරන් යන්න දරන උත්සාහය සම්බන්ධයෙන්. ඔහු එක්තරා අවස්ථාවක කියනවා මට තියෙනවා අවුරා ලංකා ඒවියේෂන් කියලා. තව අවස්ථාවක් කියන අවුරා ලංකා හර්බල් කියලා. තව අවස්ථාවක් කියන අවුරා ලංකා කන්ස්ට්‍රක්ෂන් කියලා. තව අවස්ථාවක් කියන අවුරා ලංකා ජෙම් කියලා. නමුත් මේවා ගැන හොයාගෙන බැලුවට පස්සේ ඒක හෙලිකොප්ටරයක් තියාගෙන තමයි අවුරා ලංකා ඒවියේෂන් කියන්නේ. කිසිම ආදායමක් නැහැ. ඔහුගේ සංගීත සම්දර්ශන වලට ස්ටේජ් ගහන ගමන් තමයි කියන්නේ අවුරා ලංකා කන්ස්ට්‍රක්ෂන් කියලා. ලංකාවේ හදපු ගොඩනැගිල්ලක් නැහැ. ඒ වගේම තමයි අවුරා ලංකා හර්බල් කියනවා. එක කොමාරිකා පැලයක් තියා ඇටයක්වත් නැතුව තමයි අවුරා ලංකා හර්බල් කියලා ව්‍යාපාරයක් යොදාගෙන ඔහු මේ ජාවාරම කරන්නේ. බොහොම පැහැදිලිව සජීව චාමිකරක කියනවා මේ විරංජිත් තාමුගලගේ දොස්තර කෙනෙක් විදියට පෙනී ඉඳිමින් දේශීය වෛද්‍යවරයෙක් විදියට පෙනී ඉඳිමින් මහා සල්ලිකාරයෙක් විදියට පෙනී ඉඳිමින් ඔහු කරන්නේ මහා පරිමාණ මේ පුරාවස්තු මංකොල්ලය කියන එක අභියෝග කරලා සජීව චාමිකර හෙළිදරව් කරනවා. එහෙම පසුබිමක තමයි මේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වගේ ජාවාරම් කාර්යයකට ශ්‍රී ලංකා ක්‍රිකට් කියන නම විනාශ කරන්න ඉඩ දීලා තියෙන්නේ. 2016 රාජාංගනේ රේඩියෝ කැසට් හදපු මිනිස්සෙක් අපිට ප්‍රශ්නයක් නැහැ. අවුරුද්දකින් දෙකකින් කෝටිපති වුණාට බිලියනපති වුණාට නමුත් මේ වගේ ජාවාරම් කරලා නම් මේ රටේ පුරාවස්තු මංකොල්ල කාලා නම් මේ රටේ ජනතාවගේ මුදල් හුරා කාලා නම් මේ ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කරන තැනට එන්නේ ක්‍රිකට් රසිකයෝ විදියට අපිට ප්‍රශ්නයක් තියෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයෙන් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඉල්ලන්න. ඒක නිසා අපි අද දවසේ අහනවා මේ ක්‍රිකට් කණ්ඩායම් තුනට අනුග්‍රහය දක්වපු මේ ආයතන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කරපු ඇසස්මන්ට් එක මොකක්ද කියලා මොන පදනමින්ද ඔවුන්ට අනුග්‍රහය දක්වන්න දුන්නේ කියලා. අපි දන්නවා මේ වෙද්දී ශ්‍රී ලංකා ෆුට්බෝල් සම්මේලනය ජාත්‍යන්තර ෆුට්බෝල් සම්මේලනයෙන් බෑන් කරලා ඉවරයි. අපි දන්නවා මේ වෙද්දී ශ්‍රී ලංකා රග්බි සම්මේලනය ජාත්‍යන්තර රග්බි සම්මේලනයෙන් බෑන් කරලා ඉවරයි. අපිට පෙනී යනවා අපිට ළඟ ළඟම පේන්න තියෙනවා අපේ ආගමක් බඳු වූ ශ්‍රී ලාංකිකයන්ගේ ලේවලට කිඳා බැහැපු ශ්‍රී ලංකා ක්‍රිකටුත් මේ වගේ ජාවාරම්කාර කල්ලියක් නිසා හෙට අනිද්දාම බෑන් වීමට නියමිතයි කියන කාරණාව. අන්නේ නිසයි අද දවසේ ක්‍රිකට් රසිකයෝ විදියට ශ්‍රී ලාංකිකයෝ විදියට සිවිල් ක්‍රියාකාරිකයෝ විදියට අපි අපේ හඬ නගන්නේ. අද LPL නෙමෙයි අපි දැක්කා සමාජ මාධ්‍යවල මේක හඳුන්වනවා ලංකා පිරමීඩ් ලීග් කියලා. ඒ තැනට අදපත් වෙලා තියෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේව නොදැනින්න විදියක් නැහැ. අපි හිරු ආයතනට ආරාධනා කරනවා. අපි දැක්ක හිරු ආයතන විශාල සටනක් මේ වෙද්දි ගෙනියනවා මේ ශ්‍රී ලංකා ක්‍රිකට් මේ ජාවාරම් එළිදරව් කරන්න. ඒක නිසා අපි මේ කියපු කාරණා සම්බන්ධයෙන් වැඩිදුරටත් සොයා බලලා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලින් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඉල්ලන්න කියලා මේ අනුග්‍රහකයෝ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඉල්ලන්න කියලා අපි හිරු ආයතනෙනුත් ඉල්ලීමක් කරනවා. ඒ වගේම People's Tomorrow සංවිධානයේ විදිහට අපි හිට අනිද්දා අපි බලාපොරොත්තු වෙන නීතිඥතුමල්ලා ඒක රාශී කරගෙන විශේෂයෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙනුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනෙනුත් මොන පදනමකින්ද මේ අනුග්‍රහකයන්ට මේ වංචාකාරී දූෂණකාරී
ප්‍රෝඩාකාරි මේ ආයතන වලට මේ අනුග්‍රහය දක්වන්න ඉඩ දුන්නේ කියන කාරණාව. ඒ වගේම අවසාන වශයෙන් අපි මතක් කරනවා මේ රටේ ජනතාවට උමාරගේ හයන්නකට ජාතියාලය එන උමාරගේ හයන්නකට ජාතිකලේ ක කියන ශ්‍රී ලාංකිකයන්ට ශාලිනි තාරකාගේ කොටසායට ඇවිස්සෙන ශ්‍රී ලාංකිකයන්ට මේ පිටිපස්සේ තිනවා ඔබට ඇවිස්සිය යුතු ඔබේ ලේක කියන ඊට වරා බඩපතර කාරණා මේ හයනු වලින් වහන්න උත්සාහ කරන්නේ මේ රටේ ඖෂධ වංචාව ඖෂධ ජාවාරම මේ රටේ මහා පරිමාණ මූල්‍ය දූෂණ වංචා ඒක නිසා අපි සාමාන්‍ය ජනතාවට ඉල්ලනවා මේ හයනු වලට මේ කොටසායන් වලට මේ මස් කටු වලට අහු වෙන්න එපා මේ පිටිපස්සේ සැලසුම් සහගතව වහන්න උත්සාහ කරන මේ කාරණාවලට ඔබේ අවධානය යොමු කරලා ශ්‍රී ලාංකිකයන් විදියට ඔබේ අවධානය යොමු කරලා ශ්‍රී ලාංකිකයන් විදියට ඔබේ වගකීම අද දවසේ ඉෂ්ට කරන්න කියලා. ඒ වගේම අපි විශේෂයෙන් මතක් කරනවා මේ ආයතන නඩත්තු කරන සොම්බි දායක සභාවන්. ඉතාමත් භයානක දායක සභාවක් මේ වෙද්දි නඩත්තු කරමින් ඉන්නවා. උඹලට මොකද උන් කොහෙන් සල්ලි හෙව්වත් අපිට ආතල් දෙනව නම් කියන හිතන මේ සොම්බි දායක සභාවන්ට අපි මතක් කරනවා. කවදා හරි දවසක මේව එළිවෙද්දී ඔබට තේරෙයි ඔබ తాවකාලික චූන් පස්සේ ගිහිල්ලා తాවකාලික ආතල් පස්සේ ගිහිල්ලා නැති කරගත්තේ අපේ රටේ ආගමක් බඳු මේ ක්‍රිකට් ක්‍රීඩාව කියන කාරණාව. බොහොමත්ම ස්තුතියි. මම නීතිඥ අමිලේකොඩ මහවත්ත සභාපති People's Tomorrow සංවිධානය. පළමු කොටම People's Tomorrow සංවිධානයේ විදිහට තරුණ මාධ්‍යවේදියෙක් වෙන තරිඳු උඩුවර ගෙදරට පොලිසිය කරන ලද ඒ සාහසික ප්‍රහාරය ඒ පොලිසිය ඒ ප්‍රහාරය එල්ලකරනද පදනම් කරගෙන මේ රාජ්‍ය මර්ධණය එහෙම නැත්නම් මේ ආණ්ඩුවේ තියෙන මර්ධණය සංවිධානයක් විදියටත් මේ රටේ සිවිල් ක්‍රියාකාරිකයින් විදියටත් අපි තැඩිව හෙලා දකිනවා අපි දකිනවා මේ රටේ ප්‍රශ්න කතා කරන මිනිස්සුන්ට මේ ආණ්ඩු සලකන විදිය මේ රටේ පොලිස් බලය ප්‍රයෝගී කරගෙන පොලිසියෙත් හොඳ නිලධාරීන් අතර අපි කියන්න ඕන මහා ජඩ නිඳිත තමන්ගේ නිලයට නොගැලපෙන තත්වයෙන් ක්‍රියාත්මක වෙන නිලධාරීන් කටයුතු කරන ආකාරය තමන්ට නීතියෙන් නියම වෙලා තියෙන අවම බලය මේ විදියට සාහසික විදියට නිඳිත විදියට ම්ලේච්ඡ විදියට මේ රටේ අහිංසක නිරායුධ පුද්ගලයන් වෙනුවෙන් එහෙම නැත්නම් මාධ්‍යවේදීන් වෙනුවෙන් මේ විදියට ක්‍රියාත්මක කරන එක ගැන පොලිසියත් පොලිස් ප්‍රතිවරයත් පොලිසිය බාර ඇමතිවරයත් ඒ සියල්ලටම ඉහලින් ඉඳගෙන මේවට උඩගෙඩි දෙන රනිල් රාජපක්ෂලත් ලැජ්ජ වෙන්න ඕන කියන කාරණාව අපි සඳහන් කරනවා ඒ වගේම මේ හැම මර්ධනයක් තුළම ඒ හා සමානව ගොඩ නැගෙන පීඩනයක් තිබෙනවා ඒ පීඩණය දරා ගන්න පුළුවන් මට්ටමට මර්ධනය මුදා හරින්න කියන එකත් අපි මතක් කරලා දෙනවා එහෙම අමතකනම් පහුගිය අවුරුද්දේ අප්‍රියල් මාසේ 9 ඉඳලා මේ රටේ වෙච්ච දේවල් පොඩ්ඩක් මතක් කරගන්න කියලා අපි කියනවා එතකොට මේ රටේ ෆේලියර් අඹුක්වැල්ල අපි දිගින් දිගටම කිව්වා මේ රටේ වෘත්තිකයන් වෛද්‍යවරු කාලාන්තරයක් තිස්සේ කිව්වා මේ ෆේලියර් අඹුක්වැල්ල ඊටමත් දරුණු විදියට තමන්ගේ අසමර්ථකම් පෙන්වමින් ඉන්නවා එතකොට අපි දකිනවා සෞඛ්‍ය ශාස්ත්‍රය තුල වෘත්තිකයන් ඒ වෘත්තිය අතහැරලා යනවා සෞඛ්‍ය ශාස්ත්‍රවල රෝහල්වල ඉතාමත් දැඩි ලෙස ඖෂධ සහ උපකරණ හිඟයක් පවතිනවා. වැරදි ප්‍රතිපත්ති ක්‍රියා කිරීම නිසා කොමිස් මුදල් මත යැපෙන මාෆියාවක් නඩත්තු කිරීමට දොර කවුළු විවෘත කරලා තියෙන නිසා මේ රටේ ඉතාමත් බාල බෙහෙත් සංසරණය වෙනවා. ඇමතිවරයා බාලයි කියන වචනය ඉතාමත් ලොකුවට අරගෙන වලිගේ පාගගෙන නැටුවට අද විගණකාධිපතිවරයා තීරණය කරනවා 15 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක්පත් කරන්න මේ රටේ බාල බෙහෙත් පිළිබඳ සොයා බලන්න අපි කියනවා තව දුරටත්
මේ ඇමතිවරයා මේ පුටුවේ තියාගන්නවද කියන එක මේ රටේ ජනතාව විදියට අපි තීන්දුව කරන්න ඕන. මොකද දවසින් දවස මේ ශාස්ත්‍රයේ පරිහානියට යනවා. අපි දකිනවා දැන් රෝහල් තුල කුඩා දරුවෙක් මිය යනවා. නිරෝගී වකුගඩුවත් ඉවත් කරලා ඔහුගෙන් රෝගී වකුගඩුවත් සමග. ඒ වගේම අපි දකිනවා මානසික රෝහල තුල රෝගියෙක්ට මානසික රෝගියෙක්ට පහර දීලා ඝාතනය කරනවා. මේ සියල්ලම මේ සෞඛ්‍ය ශාස්ත්‍රය තුල තියෙන අකාර්යක්ෂමතාවය, පරිපාලනයේ කඩා වැටීම, ඒක බෙහෙත් පෙත්තේ ඉඳලා උපකරණයේ ඉඳලා අද සේවකයාගේ විනය දක්වා ඇවිල්ලා තියෙනවා. මේවා අදාළ වෙන්නේ නැහැ. මේවා තුල දෙවිවරු වගේ මිනිස්සු ඉන්නවා. අද මේ මිනිස්සුන්ටත් තමන්ගේ ගෞරවය රැකගෙන මේ වෘත්තියේ යෙදෙන්න බැරි දූෂිත ෆේලිය රඹුක් වැල්ලලා වගේ ෆේලිය නිලධාරීන් නිසා අද මේ රටේ සෞඛ්‍ය විනාශ වෙමින් තියෙනවා. මේ මනුස්ස ජීවිතවලට ලන්සු තියෙන රටේ බදු මුදලෙන් වන්දි ගෙවන බොරු කමිටු වාර්තාවලින් යට ගහන යුගය අවසන් වෙන්න ඕන. ඒ වගේම මේ රටේ අපි දකිනවා මාස 8ක් කෙකර ගාලා ආහාර සුරක්ෂිතභාවය පිළිබඳව ප්‍රතිපත්තියක් ඔන්න ගෙනල්ලා තියෙනවා. ඒ ප්‍රතිපත්තිය ගැන කිව්ව ගමන් ඒකේ මහපුටුවේ ඉඳලා තියෙන්නේ පොඩි රාජපක්ෂ නාමල් බේබි. ඉතින් අපිට හිතාගන්න පුළුවන් මේ ආහාර සුරක්ෂිතභාවය පිළිබඳ ප්‍රතිපත්තිය කොහොම වගේ ඇතිද කියලා. ඒ වගේම මතක තියන්න ඕන ඒ ප්‍රතිපත්තිය මේ එළියට එනකොට පාරිභෝගික ඇමතිවරයා ආයතන සඳහා පමණක් සීමා වෙන විදිහට කුකුල් මාස් පිට රටින් ගේන්න ඔන්න ඊයේ වෙනකොට සාකච්ඡා තියලා වැඩේ පටන් අරගෙන. අපි දැක්කා මේ රටේ බිත්තර ගෙනාවේ බේකරියට ඕන කියලා. දැන් ඔන්න බිත්තර මිලියනයක් දවසට දානවා මාකට් එකට. මුලින්ම ගෙනාවේ බේකරියට, දැන් සතොසට, දැන් සිල්ලර කඩේටත් එන මට්ටමට හදලා තියෙනවා. එතකොට වැටෙන්නේ මේ රටේ කර්මාන්ත ටික. ඒ අස්සේ දැන් මේ රටේ කුකුල් මස් ටිකත් පිට රටින් ගේන්න හදන. එතකොට අපි අහනවා දැන් එතකොට යන්නේ ඩොලර් නෙමෙයිද? ඩොලර් නෙමෙයිද? ඒ අස්සේ අර නැට්ට පාග ගත්ත කෘෂිකර්ම ඇමතියා ඉතාලියට ගිහිල්ලා කියනවා අපි මේකේ මොසරැල්ල හදන හැටි උත්සාහ කරලා බලන්න ඕන, ඔලිව් වවන්න ඕන. අපිට ඉතින් වචන නැහැ, අපිට හිතෙන් කියන්න ඒ වචන කියන්න බෑ මාධ්‍ය ඉදිරියේ. වවන්න උත්සාහ කරන්න ඕන කොතනද කියන එක ඇමතිට. මේ වගේ ගොන් වඳුරු කුණු හර්ප ඇමතිවරු සමාජගත කරන්න හොඳ නැහැ. මේ රටේ බොහොම කාලයක් තිස්සේ පැවතිච්ච අපේ කර්මාන්ත විනාශ කරන ගමන් මේ කොහෙවත් නැති කිසිම වැදගැම්මකට නැති කර්මාන්ත මේ රට තුලට ගේන්න හදනවා. මේ රටේ ප්‍රතිපත්ති තියෙන්නේ A4 කොළවල කඩදාසිවල විතරයි. මහ පොළොවේ පැලවෙන ඒවා මේ පාලකෙන්ට නැහැ. හේතුව තමයි මේ සියල්ල කොමිස් මත, උන්ගේ පෞද්ගලික වාසිය මත තමයි මේ දේවල් දුවන්නේ. පහුගිය දවස්වල දැන් අපි දන්නවා අපිට ප්‍රශ්නයක් තියෙනවානේ. මිනිස්සු අහනවා කවුද ඊළඟට රට බාරගන්නේ, රට අරගෙන මොනවද කරන්නේ. ඔන්න පහුගිය දවස්වල තිස්ස කුට්ටියාරච්චි කිව්වා රට අරගෙන මොකද කරන්න කියලා. ඒගොල්ලන්ගේ ජනාධිපති කෙනෙක් ආපු ගමන්, ඒගොල්ලන්ගේ ජනාධිපති කෙනෙක් පත් කරගත්ත ගමන් ඒගොල්ලෝ දෙනවලු අම්මට සිරි වෙන්න ඒගොල්ලන්ට ගහපු අයට. බොහොම හොඳයි, බොහොම හොඳයි. කට වැරදිලා හරි බ්‍රේක් නැතුව හරි පැන්නනේ. ඔන්න දැන් රටේ මිනිස්සු දන්නවා පොහොට්ටු එවුන් රට ගත්තොත් අම්මට සිරි වෙන්න අපිට ගහනවා. මොකද ගිය සැරේ අරගලය අප්‍රියල් මාසේ පටන් ගන්නෙත් ඔය 69 ලක්ෂයක් 3/2 ඡන්දේ අරගෙන මේ රටේ මිනිසුන්ට අම්මට සිරි වෙන්න ගහපු නිසා. පෝලිං වල මිනිස්සු මැරුණා. කිරිපෙටි පෙට්ටිය ගන්න මිනිස්සු පෝලිං වල හිටියා. දවසට පැය 13-15 ලයිට් කැපුණා. ගෑස් සිලින්ඩරේට මිනිස්සු පාරවල් වල ගහ මරා ගන්න තැනකට ගුටි කන තත්ත්වයට පත් වුණා. එහෙම අම්මට සිරි වෙන්න ගහපු පොහොට්ටුව කියනවා ඊළඟ සැරේ ජනාධිපතිවරේ පත් කරගෙන අපිට අම්මට සිරි වෙන්න ගහනවලු. ඔව් මහත්තයෝ, මේ රටේ මිනිස්සුන්ට උඹලා අම්මට සිරි වෙන්න ගහලා මදි. මොකද උඹලා වගේ ගොම්බෙට්ටකින්වත් රටට වැඩක් නැති මිනිස්සුන්ව පාර්ලිමේන්තුවට යවලා, උඹලා වගේ සත පහකට වැඩක් නැති ගොබ්බයින්ට දෙන්න පුළුවන් උපරිම සැප සම්පත් දීලා,
කෝටි ප්‍රකෝටි ගණන් තමන්ගේ බෙහෙත් පෙත්තෙනුත් බදු ගෙවලා උඹලව පාර්ලිමේන්තු වල නඩත්තු කරලා උඹලව විතරක් නෙමෙයි උඹලගේ දරුපැටවුන්ගේ ඉඳලා නඩත්තු කරපු මිනිස්සුන්ට උඹලා ඡන්දේ අරගෙන ඉවර වෙලා ගහන්න ඕන අම්මට සිරි වෙන්න තමයි හැබැයි මතක තියාගන්න මතක තියාගන්න 69 ලක්ෂයක් ඡන්දය දීලා ආපු ආණ්ඩුවලට මේ රටේ මිනිස්සු උත්තර දුන්නා මේ රටේ මිනිස්සු රටෙත් ඉන්න බැරි වෙන්න වැඩ සැලැස්සුවා අපි ප්‍රචණ්ඩත්වයට වෛරයට අපි කොහොමටවත් කැමති නැහැ හැබැයි මතක තියාගන්න එළඹෙන ඡන්දයකදී මේ රටේ මිනිස්සු අපිට විශ්වාසයි ඡන්දය පාවිච්චි කරනවා උඹලට ආයේ කට උත්තර නැති වෙන්න කියන එක. ඒක තමයි මේ රටේ මිනිස්සු කළ යුත්තේ. එහෙම නැත්තම් අපි දකිනවා 10ක් 15ක් කොහෙත් ඉන්නවනේ හරක් පැටව්. අන්න ගිහින් ඒ කතන්දර කියන තැන්වල වාඩි වෙලා ඉන්නවා. අන්න උන්ටත් එක්ක කණ්ඩ වෙන්නේ අම්මට සිරි වෙන්න තමයි. ඒ වගේම අපි දකිනවා දැන් මේ වෙනකොට එක්සත් ජාතික පක්ෂය කියලා එකක් තිබුණේ නැහනේ පහුගිය මැතිවරණය අනුව දැන් ඡන්ද නැති හින්දා දැන් එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ මේ රැස්වීම වල කවුද ඉන්නේ ආ ඔක්කොම ඉන්නේ පොහොට්ටුවේ උන්දැලා නම් වශයෙන් කියන්න ඕනේ නැහනේ අයියෝ මාව ඉස්පිරිතාලට ගෙනියන්න අන්න ඒගොල්ලෝ තමයි දැන් ඉන්නේ පොහොට්ටුවේ රැස්වීම වල ඒ ඉඳලා අපෙන් ප්‍රශ්නයක් අහනවා එක අලියෙක් මෙච්චර කරා නම් අලි රංචුවක් බැස්සොත් මොනව කරාවිද කියලා. අපි දන්නවා අලි රංචු පිටින් බැහැලා මේ රටේ කලේ මොනවද කියලා. අලි රංචු පිටින් බැහැලා තමයි මේ රටේ මහ බැංකුවට කෙලියේ. අලි රංචු පිටින් බැහැලා තමයි මේ රටේ පෝට් තිබුණු වරායවල් සියල්ලම විකුණුවේ. අලි රංචු පිටින් බැහැලා මේ රටවල් අවුරුදු ගණන් කරලා තමයි මේ රටට මේ විනාශය සිද්ධ වුනේ. අලි රංචු පිටින් කරපු ආණ්ඩුවල ශේෂපත්‍රය තමයි අද ණය කඳු ගොඩ ගහලා තියෙන්නේ. ඒක හින්දා අලි රංචු පිටින් බැහැපු හේන් කොයි එකත් පාළු වෙලා ගියා මේ රටට වෙන්නෙත් අන්න ඒක තමයි මේ රටේ හුඟක් මිනිස්සු පුටුවල ඉඳන් ඉද්දි හිතනවා මේ ආයතන මගේ පාර්ලිමේන්තුවේ උන් හිතන් ඉන්නවා මේ අමාත්‍යාංශය මගේ ජනාධිපතිය හිතන් ඉන්නවා මේ මුළු රටම මගේ අන්න ඒ වගේ තමයි අපි දැක්ක දැන් පහුගිය දවස්වල ක්‍රිකට් බෝඩ් එකේ ආ ශම්මිසිල් වල එහෙම හිතන් ඉන්නවා ක්‍රිකට් උන්ගේ ආ ක්‍රිකට් ඒගොල්ලන්ගේ ඉතින් මගේ බිරිඳ ගියාම මොකෝ මගේ අරයම් ගියාම මොකෝ අපෙන් ප්‍රශ්න අහනවා ඒගොල්ලෝ මතක තියාගන්න ඕන ඔය වයසක උන්දැලගේ මේ වෙනකොට වයර් මාරු වෙලා තියෙන්නේ මේවා මේ ක්‍රිකට් ආයතනය වේවා මේ රටේ මහජනතාවගේ ආයතන මේවා මේවා කාගේවත් පෞද්ගලික ආයතන නෙමේ මේවා කාගේවත් පෞද්ගලික ව්‍යාපාර නෙමේ Tamanta හිතු හිතු විදිහට මේවා ක්‍රියාත්මක වෙන්න. ඔව්. ජාත්‍යන්තරයෙන් මේවට මුදල් එන්නේ ඒගොල්ලන්ගේ අම්මගේ අප්පගේ බූදලේ නිසා නෙමේ. ඒවා මේ රටේ ක්‍රිකට් ආයතන නිසා. ඒක නිසා ඔවගේ ගොම් ප්‍රශ්න මේවලා අහන්න එපා. ඒ වගේම ඔවගේ ගොම් ප්‍රශ්න අහන මිනිස්සුන්ව මේ වගේ පුටුවල තියන්නත් එපා කියන එක අපි බලපෑම් කරලා කියනවා. මේ රටේ සිවිල් පුරවැසියෝ විදිහට අපි මේ කරන්නේ මේ රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්න වෙනුවෙන් කතා කරන එක. ඒ ප්‍රශ්න අපේ වගේම මේ රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්න. අපිට කිසිම අවශ්‍යතාවයක් නැහැ නැති දෙයක් මවාපාලා හෝ නැති දෙයක් ගැන විවේචනය කරන්න. නමුත් අපි දකින්නේ මේ රටේ මිනිස්සු විදිහට දිනෙන් දින මේ රට පරිහානියට යනවා. මිනිස්සු හිතන් ඉන්නවා රනිල් වික්‍රමසිංහලා රනිල් රාජපක්ෂලා මේ රටවල් හදාවි කියලා. අද මේ රටවල් මේ තැනට පත්ුනේ මේ තරම් බංකොලොත් උනේ මේ රටේ දුප්පත්කම මේ තරම් රජයන්න දූෂණය නාස්තිය මේ රට වෙලා ගන්න තත්වයට පත්ුනේ මේ රටේ හොරකමට නාස්තියට තිත තියන්න අවංක උවමනාවක් මේ දේශපාලඥයන්ට තිබුණේ නැහැ අදටත් ඒක එහෙමයි ඔය මොන 2048 නෙමෙයි ඊට එහා ඉලක්ක පෙන්නලා මේ රටේ ක්‍රියාත්මක කරත් මේ රටේ හොරකමට නාස්තියට දූෂණයට තිත නොතබන තාක්කල් මේ රටට අනාගතයක් නැහැ. මොකද අඩියක් නැති භාජනයකට කොච්චර අපි මොන දේ පිරෙව්වත් වැඩක් නැහැ. ඒව පල්ලැහෙන් ඇලිලා යනවා. අන්න ඒක තමයි අද මේ රටට වෙලා තියෙන්නේ. අද බෙහෙත් පෙත්ත හිඟ වෙන්නේ සල්ලි නැති නිසා නෙමෙයි.
බාලබේත් අධික මිලට ගේන නිසා මේ රටේ මුදල් නැතිකම නිසා නෙමෙයි මේ රටේ සල්ලි අනවශ්‍ය විදිහට මේ මිනිස්සු හොරකම් කරන නිසා මේ දේවල් හැම ශ්‍රේෂ්ඨකම අඩු වැඩි වශයෙන් සිද්ධ වෙනවා රටේ දේශීය කර්මාන්ත ටික වටන ගමන් රටට අවශ්‍ය හැම දෙම ඉදිකට්ටේ ඉඳලා පිටින් ගෙන්නඳ මේ මිනිස්සු උත්සාහ කරනවා ඉතින් අපි මේ රටේ මිනිස්සුන්ගෙන් ඉල්ලන්නේ මේ දේවල් වලට උත්තර දෙන්න දවසක් ලැබෙනවා ඒ උත්තර දෙන්න ලැබෙන දවසේදී ඊට කලින් දවසේ ලැබෙන රුපියල් 1000කට හෝ එහෙම නැත්තම් කක්කුසි පෝච්චියකට අරක්කු අඩියකට මේ රටේ මිනිසුන්ගේ අනාගත පාවා දෙන්න එපා කියන කාරණාව මොකද අද මේ වෙනකොට රුපියල් 5000ක් ඕනේ නැහැ මේ රටේ දුප්පත් මිනිහාගේ ඡන්දේ සල්ලි වලට ගන්න අද මේ තියෙන දරිද්‍රතාවයේ යටතේ රුපියල් 500ට 1000ටත් එළඹෙන මැතිවරණයකදී මේ මිනිස්සු තමන්ගේ වටිනා ඡන්ද බලය විකුණා විදුප්පත්කම නිසා නූගත්කම නිසා ඒ වගේ මිනිසුන්ට අපි කියනවා නුඹලා විඳින දුකෙනොත් නුඹලගේ දරුවන් විඳින්න નિયમિત දුකෙනොත් මිදෙන්න ඕනේ නම් මොලේ පාවිච්චි කරලා ජීවත් වෙන්න කියන කාරණාව සූදී ලක්තිරණ පුවතකට එහා කී රටගෙන කෙ කුමාක්